පවතින තත්ත්වය හමුවේ 2020 මහමැතිවරණය දිස්ත්‍රික්ක කිහිපයක් බැගින් කීප වතාවකදී ඡන්ද බිම්සින් පවත්වා එක් දිනක ප්‍රතිඵල නිකුත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වූ ඇති බව තමයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තු විසිරා හැරීමෙන් මාස 3ක් ගත වීමට පෙර එනම් ජුනි 2 දාට පෙර කෙසේ හෝ මහමැතිවරණය පවත්වා 3/2 බලයකින් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටා ගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි තීරණයක් ගෙන ඇති අතර ජනාධිපති ලේකම්වරයා විසින් පසුගියදා මහමැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ මහමැතිවරණය කල් දමා ඇත්තේ දින 14කට බැවින් 15 දිනෙදී හෝ එපැවතීමේ හැකියාවක් පවතින බවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ජනතාව තුළ පවතින බිය දුරු කරමින් මැතිවරණය පැවැත්වීම හමුවේ රජයේ අරභියෝගය වී තිබෙන ජනතාව සැකයෙන් පසුවන්නේ නම් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 15 වැටි 3/2 බලය ලබා ගැනීමේ ඉලක්කය අසාර්ථක වීමට ඉඩ ඇති බවට ඔවුන් ගණන් බලා තියෙනවා. අනෙක් අතට මහමැතිවරණය පැවැත්වීම ප්‍රමාද වුවහොත් එම කාල සීමාව තුළ අනිවාර්යෙන්ම මතුවන ව්‍යවස්ථාමය අර්බුදය සහ ආර්ථික අර්බුදය නිසා ආණ්ඩුවේ ජනප්‍රියත්වය දැඩි ලෙස පහත වැටීම අනිවාර්යෙන් සිදුවනු ඇති. ඒ අනුව එම අභියෝගයට මුහුණ දීම සඳහා පසුගිය යුද සමයේ ත්‍රස්තවාදීන් මුදාගත් කලාප නම් කළ ආකාරයට ඉදිරි සති කිහිපය තුළ ලංකාවේ කොරෝනා වෛරසින් මුදාගත් කලාප නම් කර ඒවා උත්සවාකාරයෙන් විවෘත කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවට තමයි ආරංචි මාර්ග වාර්තා වන්නේ. චීනයේ වුහාන් නගරය යළි උත්සවශ්‍රීන් විවෘත කළ ආකාරයට මෙසේ මෙරටද දිස්ත්‍රික්ක කිහිපය බැගින් එකතු කර මුදාගත් කලාප විවෘත කිරීමට සහ ඉන්පසු හැකි ඉක්මනින් එම ප්‍රදේශවල ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති බව තමයි වාර්තා වන්නේ. එසනහ දැරණ කොරෝනා අධි අවධානම් කලාපෝෂ නම් කර ඇති කොළඹ ගම්පහ කළුතර පුත්තලම යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිර නීතිය අප්‍රේල් 19 වනදායින් පසු ක්‍රමිකව ඉවත් කිරීමටත් අප්‍රේල් 25 වනදා වන විට ශ්‍රී ලංකාව කොරෝනාවෙන් තොර රටක් වශයෙන් ප්‍රකාශපත් කිරීමටත් සැලසුම් කර ඇති බවට සඳහන්. එකලසින්දා ජනපති ජනපති සහ හමුදාපති ශවෙන්සිල්ල මහතා මාධ්‍යද ප්‍රකාශ කර තිබුණේ අප්‍රේල් 25 වනදා වන විට සුබ ආරංචියක් නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි. මෙසේ කොටස් වශයෙන් මැතිවරණය පැවැත්වීමේදී ආණ්ඩුවට අතිශයින් වාසි සහගත දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ඡන්ද විමසීම මුලින්ම සිදු කිරීමට නියමිත ඇති බවට ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා. ඇත්තටම කොරෝනාව ලංකාවෙන් තුරන් කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. හැබැයි මැතිවරණය රටේ පැවැත්විය යුතුයි. එය කාටත් වාසි සහගත ආකාරයට පැවැත්වීමට උත්සාහ කිරීම වැරදි. හැබැයි මිනිස්සු මේ අවස්ථාවේ අන්ත අසරණ වෙලා ඉන්නේ. කන්න කෑමක් නැහැ. රස්සා කරපු මිනිසුන්ට රස්සාවල් නැහැ, පඩි නැහැ. මිනිසුන්ට කන්න දේවල් නැහැ. තව ටික දවසක් මේ විදිහට ගියොත් ලංකාව කියන්නේ මේ වන විට තනිකර පිටරටියන්ගෙන් ජීවත් වෙන රටක්. ඔබ ඇමරිකානු ඩොලරේ මිල කොපමණද කියලා දන්නවද? ඒ තිබුණේ ඉතාමත්ම يعني 160 ගන්නට 70 ගන්නට. අද වන විට 189ක් වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මොන වගේ තත්ත්වයක් ඉදිරියේදී ඇති වෙයිද කියලා. කලින් මීටරට 20 පැටි ගානකට ඩොලරයක තිබුණා. හැබැයි දැන් ඇමරිකාවට ප්‍රශ්න ගොඩක් ඇති වෙලා හින්දා ආයෙ ඩොලරයක පල්ලෙහාට වැටලා තියෙනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක් අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට නැගිටින්න. අපේ රට ඇතුළේ හැමදේම නිෂ්පාදනය කරගන්න. හැබැයි මේ පවතින තත්ත්වයේ දිගටම ටික කාලයක් පැවතුනොත් මේ ආර්ථිකයේ බිමට කඩන් වැටෙනවා. මේ වුණත් ලංකාවට ආධාර මහ පරිමාණයෙන් හම්බෙලා තියෙන්නේ. ඒ ආධාර මුදල් වලට සිදුවන දේ ගැන නම් තාම රජයෙන් අපිට එලි කරලා නැහැ. ඇත්තටම මිනිසුන්ට ඒක බෙදලා දෙන්න පුළුවන් නම් අපි දැක්කා ඉසුර සුබසිංහ කියන කෙනා Facebook එකේ බඩුව හොයාගන්න පුළුවන් සටහන් කරලා තිනවා මෙතෙක් කල් ශ්‍රී ලංකාවට ලැබිච්ච සම්පූර්ණ ආධාර ප්‍රමාණය බෙදලා බැලුවොත් එහෙම ලංකාවේ ඉන්න මිනිසුන්ගේ ප්‍රමාණයෙන් එක්කෙනෙකුට රුපියල් 15,000ක මුදලක් ලබා දෙන්න පුළුවන් කියලා මේ දැනට කොරෝනා හින්දා හම්බෙච්ච ආධාර මුදල්. ඉතින් ඒ මුදල් මොන දෙයක් සඳහා යොදවයිද නැත්නම් කාගේ හරි සාක්කුවටයිද කියලා කියන්න දන්නේ තියෝ තමයි. ඉතින් අපි බලමු මැතිවරණයට මොකද වෙන්නේ කියලා. මේ කියන විදිහට අප්‍රේල් 25 වන විට ලංකාව කොරෝනා වලින් මුක්ත කලාපයක් බවට පත් කරන්න පුළුවන් නම් ඒක අපි හිතනවා ඉතා විශාල ජයග්‍රහණයක් කියලා. ඉතින් ඔබේ අදහස කමෙන්ට් කරන්න, වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.